අයිබෝවන් කොහොමද යාළුවනේ අදත් මම ඔයාලට අරගෙන ආවිලා තියෙන්නේ තවත් වෙනස්ම විදිහේ තෙලුඟු ෆිල්ම් එකක් 118 කියන මේ ෆිල්ම් එකට ඒකක හතක් තරම් වූ ඉහළ IMDb අගයක් ලැබිලා තියෙනවා කතාව ගැන කැටියෙන් කිව්වොත් හීනයක් පසුපස ගිහිල්ලා සංගවණු අබිරස් ගොඩක් එලි කරගන්න කොල්ලෙක් ගැන තමයි කතාව තියෙන්නේ ඒ කියන්නේ එයා නිතර නිතර එකම හීනයක් දකින්න පටන් ගන්නවා එක දවසක් අහම්බෙන් එයා දකිනවා ඒ හීනවල පේන දේවල් ඇත්තටම තියෙනවා එතනින් තමයි මේ සුපර් ෆිල්ම් එක ගොඩාක් රසවත් වෙන්නේ ඉතින් මේ හීනේ අභිරහස මොකද්ද මේ කොල්ල ඒ අභිරහස හෙලි කරගන්නේ කොහොමද මේ ඔක්කොටම උත්තර දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා මේ වගේ ලස්සන ෆිල්ම්ස් දිගටම නරඹන්න අපේ Heart of Cinema YouTube නාලිකාව subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා කතාවේ කතානායකයා තමයි ගෞතම්. එයා වාර්තාකාරයෙක් විදිහට තමයි වැඩ කරන්නේ. කතාව පටන් ගද්දී අපිට පේනනෝ ඕෆ් රෝඩ් යන වාහන ටිකක්. මෙතන ගෞතමුත් ඉන්නවා. එයා යාළුවොත් එක්ක තමයි මේ යන්නේ. මේ අතරේ යාළගේ වාහනේ මඩේ එරෙනවා. ගෞතම් මේ වාහනේ එයාගේ වාහනෙන් කේබල් එකක් දාලා අදින්න පටන් ගන්නවා. මේ අතරේ එයා දකිනවා පාරේ ඇම්බියුලන්ස් එකක් යනවා. එයා ඒක වැඩි ගණන් ගන්නේ නැතුව ඉදී තවත් ඇම්බියුලන්ස් එකක් යනවා. ගෞතම් ඒ වාහනේ නම්බර් එක ෆොටෝ එකක් ගහගෙන එයාගේ ලොක්කට යවනවා. මේ හරිය මොකක් හරි අනතුරක් වෙලා තියෙනවද බලන්න කියලා. ලොක්කා ඒත් කෝල් කරලා තියෙනවා. එහෙ කිසිම අනතුරක් වාර්තා වෙලා නැහැ. ඒ වගේම ඔයා ඒපු වාහන අංකයක් බොරු එකක් කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා ගෞතම් මේ ඇම්බියුලන්ස් එකක් පස්සේ ෆලෝ කරගෙන එනවා. මෙතන ඇම්බියුලන්ස් ගොඩාක් තියෙනවා. ගෞතම් මේ සේරම වීඩියෝ කරනවා. මේ වාහනවල සල්ලි පුරවලා තියෙනවා. ගෞතම් මෙයාගේ ලොක්කට කෝල් කරලා කියනවා හොඳ නිවුස් එකක් ලැබුණා මං දැන් එවන්නම් මෙතනට පොලිසියෙන් එවන්න කියලා මේ කට්ටිය සදේශ කටයුතු ඇමතිගේ මල්ලි ගෝලියෝ ටිකයි එයාලා ගෞතම්ව දැකලා ගෞතම්ට ගහනවා ගෞතම් මේ සේරම එයාගේ කැමරාවෙන් රෙකෝඩ් කරගන්නවා කොහොම හරි එතනින් ඒ කොටස ඉවර වෙලා දැන් අපිට පෙන්නන්නේ ගෞතම් ඔෆිස් එකට එනවා එයා දීපු නිවුස් එක නිසා ලොක්කත් ගොඩාක් සතුටින් ඉන්නේ මේ නිසා එදා රෑ කම්පැනි එකේ ලොකු පාටි එකක් පැරඩයිස් රිසෝට් එකේ පැවැත්වෙනවා කට්ටිය විනෝද වෙලා ඒ හෝටල් එකේ එදා රෑ ගත කරනවා ගෞතමත් කාමරයට ඇවිල්ලා මහන්සි අරිනවා ටික වෙලාවකින් එයාට නිින්ද යනවා වෙලාව පාන්දර 1:18යි ගෞතම් හීනයක් දකිනවා ඒ ගෑනු ළමයෙක්ට කවුරු හරි පුද්ගලයෙක් හොඳටම ගහනවා එයාගේ ඔළුවෙන් ලේ එනවා ඊට පස්සේ දෙන්නෙක් එකතු වෙලා කාර් එකක් කන්දකින් පල්ලෙහාට තල්ලු කරනවා ඒත් එක්කම ගෞතම් බය වෙලා ඇහැරෙනවා එයා ටිකක් වෙලා කල්පනා කර කර ඉඳලා ආයෙත් නිදා ගන්නවා ඊළඟ දවසේ උදේ ගෞතම් ලෑස්ති වෙනවා ආයෙත් ගෙදර යන්න මේ වෙලාවේ ගෞතම් දකිනවා එක චිත්‍රයක් මේ චිත්‍රය ඊයේ රෑ එයා හීනෙන් දැක්ක වගේ මතක් වෙනවා ඒ වගේම තවත් වටපිට බලද්දී රෑ දැකපු හීන ගෑනු ළමයා හිටිය කාමරේ වගේමයි එයා දැන් ඉන්න කාමරේ කියලා එයාට දැනෙනවා ඊට පස්සේ ගෞතම් මාමත් එක්ක කාර් එකේ යනවා. ගෞතම්ගේ මාමා වැඩ කරන්නේත් එයාගේ කම්පැනි එකේමයි. ගෞතම් මාමට කියනවා ඊයේ රෑ මං හීනයක් දැක්කා. එක ගෑනු ළමෙක්ට කවුදෝ කට්ටියක් ගහනවා. ඊට පස්සේ කන්ද උඩ තිබ්බ කාර් එකක් වතුරට තල්ලු කරා. ඒ හීනේ නිකන් ඇත්ත කතාවක් වගේ මට දැනුනේ කියලා. හැබැයි මාමා නම් මේක එච්චර ගණන් ගන්නේ නැහැ. එයා කියනවා හීන කියන්නේ කවදාවත් ඇත්ත වෙන්නේ නැති ඒවනේ කියලා. එතකොට ගෞතම් කියනවා මං මේ හීනේ මීට කලිනුත් දැකලා තියෙනවා. මාස 6කට කලින් අපේ රවීගේ විවාහයත් ඔය හෝටලේමයි ගත්තේ. එදත් මං ඒ හීනේ ඒ විදිහටම දැක්කා. ඒ ගෑනු ළමයමයි. අනික කාමර අංකයත් සමානයි. එදත් මං හිටියේ අංක 118 කාමරේ. ඊයේත් මං හිටියේ 118 කාමරේ කියලා. මේ වෙලාවේ නම් මාමා ටිකක් බය වෙනවා. ගෞතම් කියනවා පළවෙනි පාර නම් කමක් නැහැ. දෙවෙනි පාරටත් එකම හීනේ, එකම කාමරේ. ඇයි එහෙම වෙන්නේ කියලා. ඊට පස්සේ ගෞතම් ඔෆිස් එකට ඇවිල්ලා මේ හීන ගැන තියෙන දේවල් හොයලා බලනවා. එතකොට එයාට එක ડોක්ටර් කෙනෙක් ගැන තොරතුරු හම්බ වෙනවා. ඊට පස්සේ ගෞතම් මේ ડોක්ටර්ව හම්බ වෙන්න යනවා. ගෞතම් මේ ડોක්ටර්ට එයා දකපු හීන ගැන කියනවා. මේක අහන් ඉඳපු ડોක්ටර් කියනවා අපේ මොලේ මේ වටපිටාවේ තියෙන හැම දෙයක්ම මතක තියා ගන්නවා. ඒ වගේම අපි දකින හීනත් මතක තියා ගන්නවා. හැබැයි හැම හීනයක්ම නෙවෙයි. ගොඩක් සිත් ගන්නා සුළු අපි දකින්න කැමති විදිය හීන මොලේ විසින් මතක තියා ගන්නවා. ඊට පස්සේ ආයෙත් ඒව අපිට පෙනෙන්න සලස්සනවා. මේක සාමාන්‍ය දෙයක්. ડોක්ටර් කියනවා ඔයාට ඕන නම් මේ හීනේ ආයෙ බලන්න ක්‍රමයක් තියෙනවා කියලා. ගෞතම් ඉක්මනටම කියනවා ආයෙ බලන්න ඕන නැහැ. මේ හීනේ දැකපු එක සාමාන්‍ය දෙයක්නේ. ඒ ඇති කියලා.
ඊට පස්සේ ගෞතම ගෙදර එනවා. ගෙදර එද්දී ආගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මේකා ගෙදර ඇවිත් ඉන්නවා. මේගයි ගෞතමයි ළඟදීම කසාද බඳින්න තමයි ඉන්නේ. මේ දෙන්න ගොඩාක් ආදරෙන් ඉන්නවා. ඒ වගේම ගෙවල් වලිනුත් එයාලට කැමති. එක දවසක් ගෞතම කාර් එක එලවගෙන යද්දී එයාගේ පිටිපස්සෙන් ලොකු ලෝරියක් ෆලෝ කරනවා වගේ එයාට තේරෙනවා. ගෞතම කාර් එක වෙන පැත්තකට හරවලා අයින් කරනවා. එතකොට ඒ ලෝරිය යනවා. හැබැයි ගෞතම ආයෙ යද්දී ලෝරිය පාර මැද නවත්තලා තියෙනවා. ඊළඟට මේ ලෝරිය ගෞතමට ඉස්සරහින් එන්න පටන් ගන්නවා. එයා කොහොම හරි ආයෙත් කාර් එක හරස් පාරකට දාලා ලෝරිය මගහරිනවා. ඊට පස්සේ ගෞතම වෙන පාරකින් ඔෆිස් එකට යනවා. මේ වෙලාවේ එයා එක තැනක් දැකලා නතර වෙනවා. එදා රෑ හොටෙල් එකේදී දැක්ක හීනේදී එයා කාර් එකක් කීප දෙනෙක් විසින් කන්දකින් පල්ලෙහාට තල්ලු කරා. ඒ කන්ද ළඟ තමයි දැන් ගෞතම ඉන්නේ. මේ වෙලාවේ එයාගේ හිතේ ලොකු කලබලයක් ඇති වෙලා තියෙන්නේ. ගෞතම කාර් එකත් එලවගෙන අර කාර් එක තල්ලු කරපු තැනට යනවා. ටික වෙලාවක් බලාගෙන ඉඳලා එයා එතනින් පල්ලෙහාට පනිනවා. එයාට ඕනේ ඇත්තටම වතුර යට කාර් එකක් තියෙනවද කියලා බලන්න. ගෞතම වතුර යට ටිකක් එහෙම බලද්දි එයා දකිනවා ඇත්තටම කාර් එකක් වතුර යට ගිලිලා තියෙනවා. එයා එතනට ගිහිලා කාර් එක ඇතුලේ කවුරු හරි ඉන්නවද බලනවා. හැබැයි ඇතුලේ කවුරුවත් නැහැ. ඊට පස්සේ එයා කාර් එකේ ඩිකියත් තැරලා බලනවා. හැබැයි කිසිම හෝඩුවාවක් නම් පේන්නේ නැහැ. ඊට පස්සේ ගෞතම ගොඩට ඇවිල්ලා ආපහු එයාගේ ඔෆිස් එකට ගිහිල්ලා මේ ගැන මාමට කියනවා. ගෞතම පොලිසිය සහකාර කමිෂනර් රවීන්ද්‍රව අඳුරනවා. එයාව දැනුවත් කරලා මේ කාර් එක ගොඩට ගන්න ගෞතම කටයුතු කරනවා. ඊට පස්සේ ලොකු දොඹකරයක් ආධාරයෙන් කාර් එක වතුරෙන් එළියට ගන්නවා. ඒක හොඳටම මලකඩ කාලා තමයි දැන් තියෙන්නේ. මේ නිවුස් එක ටීවී එකෙත් යනවා. මේ වෙලාවේ දෙන්නේ කෝල් එකකින් මේ නිවුස් එක දැක්කද අහනවා. එක්කෙනෙක් කියනවා කලබල නැතුව ඉන්න, මං ඒ ගැන බලා ගන්නම් කියලා. ඊට පස්සේ එයා එයාගේ ලොක්කට කෝල් කරලා කියනවා පොලිසියෙන් කාර් එක ගොඩට අරගෙන මේක මෙතනින්ම ඉවරයක් කරලා දාන්නද කියලා. ලොක්කා කියනවා දැන් මම මුකුත් කරන්න යන්න එපා, මොකද වෙන්නේ කියලා අවධානයෙන් ඉමු කියලා. ඊළඟ දවසේ පොලිස් කමිෂනර් රවීන්ද්‍ර ගෞතමට කෝල් කරලා කියනවා වාහනේ අඳුර ගත්තා, ඒක පොලිස් ස්ථානයකින් මේ පැමිණිලා වාර්තා වෙලා තියෙනවා. ඒක කාර් එකක් නැතිවීමක් ගැන විතරක් නෙවෙයි, ගෑනු කෙනෙක් අතුරුදහන් වීමක් ගැන. ඊට පස්සේ ගෞතම පොලිස් ස්ථානයට එනවා. මේ වෙලාවේ ෆාද කෙනෙක් ඇවිල්ලා අර කාර් එක අඳුන ගන්නවා. ගෞතම්ගේ මාමා විස්තර ටික ඉල්ලගෙන ඇවිල්ලා ගෞතම්ට දෙනවා. මේ ගෑනු කෙනාගේ නම එස්කර්. එයා අර කලින් ආපු ෆාදගේ අනාථ නිවාසෙ තමයි ඉඳලා තියෙන්නේ. ඔක්තෝබර් 6 වෙනිදා ඉඳන් දැකලා නැහැ. ඊට පස්සේ මාමා ඒ ගෑනු කෙනාගේ ෆොටෝ එක්කත් ගෞතම්ට පෙන්නනවා. හැබැයි මේ කෙනා එයා හීනෙන් දැක්ක ගෑනු ළමයා එක්ක සමාන නැහැ. දැන් ගෞතමට ලොකු ප්‍රශ්නයක්. මේ එකින් එක පැටළුණු සිද්ධි ටික. එයා මේ ගැන දිගටම කල්පනා කර කර ඉන්නවා. මේකටත් ප්‍රශ්නයක් ගෞතම මෙහෙම ඉන්නේ එක ගැන. මේක ගෞතම්ගෙන් අහනවා ඔයාලට විස්තර හම්බුනේ නැද්ද කියලා. ගෞතම් කියනවා මට පෙනුන විල ඇත්තටම තිබ්බා. ඒක ඇතුලේ කාර් එකකුත් තිබ්බා. ඒ කාර් එකත් එක ගෑනු කෙනෙකුත් ඇත්තටම අතුරුදහන් වෙලා තියෙනවා. ඒත් මං හීනෙන් දැකපු ගෑනු කෙනා නෙවෙයි මේ. හැබැයි මං හීනෙන් දැකපු ඔක්කොම ඇත්ත වුණා නම් මේ අතුරුදහන් වුණු ගෑනු කෙනයි මං හීනෙන් දැක්ක ගෑනු කෙනයි අතරෙත් මොකක් හරි සම්බන්ධයක් තියෙන ඕන නේද කියලා ගෞතම් කියනවා. මේ නිසා ඊළඟට ගෞතමුයි මාමයි අතුරුදහන් වුණු ගෑනු කෙනා හිටපු අනාථ නිවාසෙට යනවා. එහි ෆාදව හම්බ වෙනවා. ෆාද කියනවා එයාගේ නම එස්කර්. එයා පල්ලිය කාර් එකත් අරගෙන එළියට ගිය වෙලාවක තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ගෞතම් ෆාදගෙන් අහනවා එස්කර්ගේ කාමරේ ටිකක් බලන්න පුළුවන්ද කියලා. ෆාද කියනවා එස්කර්ගේ කාමරේ මේ වෙදි ළමයින්ගේ පන්ති කාමරයක් කරලා තියෙන්නේ කියලා. මේ නිසා ගෞතමුයි මාමයි එතනින් එනවා. හැබැයි ෆාද ටිකක් කලබලෙන් ඉන්නවා වගේ තමා පේන්නේ. ඊට පස්සේ ගෞතමුයි මාමයි ඔෆිස් එකේ ඉඳන් මේ ගැන කතා කර කර ඉන්නවා. මේ වෙලාවේ ගෞතමට කෝල් එකක් එනවා. එයා කලබලෙන් වගේ කොහේ හරි යන්න පිටත් වෙනවා. එයා මේ යන්නේ අම්මව බලන්න. අම්මට අසනීපයි කියලා ගමෙන් ආපු කෝල් එක නිසා තමයි එයා බය වුණේ. හැබැයි ගෙදරට එයා දිලකු අසනීපයක් නැහැ. ඊට පස්සේ අම්මගේ සුව දුක් අහන ගෞතමගේ බාප්පා කෙනෙකුත් වීඩියෝ කෝල් එකක් ගන්නවා. මේ වෙලාවේ තමයි ගෞතම පුදුම දෙයක් දකින්නේ. එයා දැකපු හීනේදී යාන්තමට එක ගේට්ටුවක් දැකලා තියෙනවා. ඒ ගේට්ටුවේ ලාංඡනේම අර බාප්පා කෝල් කරන තැන පිටිපස්සේ කැලෙන්ඩරයක තියෙනවා. මේ නිසා ගෞතම මේ බාප්පගේ ගෙදරට එනවා. ඊට පස්සේ එයා බාප්පගෙන් අහනවා මේ කැලෙන්ඩර් එක ප්‍රින්ට් කරපු තැන කොහෙද කියලා. බාප්පා කියනවා එක මාස 6කට කලින් වහලා දැම්මා කියලා. කොහොම වුණත් මෙයාලා ඒ මුද්‍රණ ආයතනය හොයාගෙන එනවා. මේ වෙද්දී ගොඩනැගිල්ලක් ගොඩාක් පරණ වෙලා තියෙන්නේ. මේ තුන්දෙනා එකතු වෙලා මොකක් හරි සාක්ෂියක් හම්බ වෙයිද කියලා ඇතුලේ තියෙන දේවල් ඇදලා බලනවා. මේ වෙලාවේ මේගගේ අතින් පොට් ටිකක් පෙරලෙනවා. ඒ පොත් ඇතුලේ තිබිලා අතුරුදහන් වීමේ දැන්වීම් තොගයක් තියෙනවා. ඒ දැන්වීමේ ඉන්න ගෑනු ළමයා තමයි ගෞතම හීනෙන් දැකපු ගෑනු ළමයා. ගෞතමට හිතා ගන්න බෑ. එයාගේ නම ආද්‍යා. මේ දැන්වීමේක ඇඩ්‍රස් එකක් තියෙනවා. මේ තුන්දෙනා ඒක හොයාගෙන යනවා.
එයාල එන්නේ ආද්‍යාගේ ගෙදරට මේ වෙලාවේ ආද්‍යාගේ තාත්තා එළියට එනවා ගෞතම් කියනවා අපි ආද්‍යාගේ විස්තර ටිකක් හොයාගෙන ආවේ කියලා එතකොට තාත්තා සතුටින් මෙයාලට ඇතුළට එන්න කියනවා එයා කියනවා මං දැනගෙන හිටියා කවදා හරි මට මගේ දුව හම්බ වෙයි කියලා මං බොරුවට කලබල වෙලා තියෙන්නේ එතකොට ගෞතම් කියනවා අපි තාත්තා ගැන විස්තර දැනගන්න තමයි ආවේ කියලා මේ වෙලාවේ ආද්‍යාගේ තාත්තට දුක හිතෙනවා එයා කියනවා මගේ දුව අතුරුදහන් වෙලා මාස 8ක් වෙනවා මම එයාව හොයපො නැති තැනක් නැහැ ඒත් මේ වෙනකම් මට එයාව හම්බ වුණේ නැහැ මේ දුකට ආද්‍යාගේ අම්මත් මැරිලා ඊට පස්සේ ගෞතම් ආද්‍යාගේ කාමරේ පරීක්ෂා කරනවා ආද්‍යාගේ තාත්තා අඬා අඬා කියනවා එයා සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් කරා හැබැයි ඒක එයා අතහැරියා මොකද එයාට ඕන උනේ හැමතැනම සංචාරය කරන්න මං එයාව අන්තිමට දැක්කේ ඔක්තෝබර් 6 එදායින් පස්සේ මං ආයේ එයාව දැක්කේ නැහැ කියලා මේ දේවල් ඇහුවම ගෞතම්ටත් ගොඩාක් දුකයි ආද්‍යාගේ තාත්තා ගෞතම්ගේ වැඳලා ඉල්ලනවා ආද්‍යාව කොහොම හරි එක්කන් එන්න කියලා ගෞතම් එළියට ඇවිල්ලා කියනවා එස්කරෝ ආද්‍යය දෙන්නම අතුරුදහන් වෙලා තියෙන්නේ එකම දවසේ එස්කරට මොකද වුනේ කියලා අපි දන්නේ නැහැ හැබැයි මගේ හීනේට අනුව ආද්‍යා ඒ හෝටල් එකේ 118 වෙනි කාමරේ නවතින්න ආව වෙන්න පුළුවන් නැත්තම් ඒ කාමරේ හිටිය කෙනෙක්ව මුණ ගැහෙන්න ආව වෙන්නත් පුළුවන් ඊළඟට මේ කට්ටිය ආයෙත් පැරඩයිස් රිසෝට් එකට යනවා ඔක්තෝබර් 6 වෙනිදා ඒ කාමරේ නැවතිලා හිටියේ කවුද කියලා තමයි දැන් ගෞතම් හොයන්නේ යන්නේ එයා රිසෙප්ෂන් එකකින් ඒ ගැන අහනවා මේ වෙලාවේ හෝටල් එකේ මැනේජර්ට මේක ඇහෙනවා එයා කාට හරි කෝල් කරලා කියනවා 118 කාමරේ ගැන කෙනෙක් ඇවිල්ලා අහනවා කියලා එයා ඒ කෝල් කරන්නේ කලින් පෙන්නපු කට්ටියටමයි රිසෙප්ෂන් එකකින් ගෞතම්ට කියනවා ඔක්තෝබර් 6 වෙනිදා ප්‍රාදේශීය සංවර්ධන සම්මේලනයක් හෝටල් එකේ පැවැත්වුණා එදා ඒ කාමරේ නම් කවුරුවත් හිටියේ නැහැ කියලා එතකොට ගෞතමට මතක් වෙනවා මේ සම්මේලනයේට එයාත් ආවා කියලා. හැබැයි සිද්ධාර්ථ් කියලා එයාගේ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා කියලා ආරංචු වුන නිසා ගෞතම් විනාඩි 5ක්වත් ඉන්නේ නැතුව ගිහිල්ලා. ඊට පස්සේ ගෞතම් රිසෙප්ෂන් එකකින් අහනවා එදා දවසේ CCTV දර්ශන තියෙනවද කියලා. හැබැයි මේ සම්මේලනයේ පැවැත්වෙලා මාස 8ක් විතර ගෙවිලා ගිහින් තියෙන නිසා CCTV දර්ශන මෙයාල ඩිලීට් කරලා. ඒත් සම්මේලනයේ වීඩියෝ එකක් එයාල ළඟ තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ ගෞතම් මේ වීඩියෝ එක බලනවා. वीडियो एक इसराट बलादि गौतम दकिन आध्यात्मे सम्मेलन अविल पुटुअक वाड़ी वेनवा तवटिका इसराटे अदि आध्या इतने नह वीडियो एकात इतने इवराय होटेल के वेड़ करने के ने कियनो मेक सांस्करने करप वीडियो एकने संपूर्ण वीडियो एक वेन हार्ड डिस्क एक तियनवा कियला ईट पसे या ए हार्ड डिस्क एक होयनो हैबै एक आस्थानगत वेला ඊට පස්සේ ගෞතම් තීරණය කරනවා අද රෑමේ හෝටල් එකේ 118 කාමරේ නිදා ගන්න. එයාට ඕන වෙනවා ආයෙත් ඒ හීනේම දකින්න. එයා නැවතුණ දෙපාරම එකම හීනේ දැක්කා. ඒ නිසා ගෞතම් හිතනවා මේ පාරත් ඒ හීනේ ආයෙත් පෙනේ කියලා. සත්‍ය හෙලි කරගන්න ඕන නම් කරන්න තියෙන එකම ක්‍රමය ඒක විතරයි. ගෞතම් එදා රෑ කාමරේ නිදා ගත්තත් එයාට ඒ හීනේ පේන්නේ නැහැ. මේ නිසා ගෞතම් කල්පනා කරනවා එයාට මොකද්ද මඟ හැරුණේ කියලා. ඊට පස්සේ ගෞතම් මේ එයා ඒ කාමරේ හිටපු දින තුන ලියනවා. එකක් තමයි ගෞතම්ගේ යාළුවගේ විවාහයේ දවසේ මේ කාමරේ නැවතුණා. ඊට පස්සේ කම්පැනිගේ පාටියේ දවසේ අනිත් එක තමයි ඊයේ රෑ. එයා ඒ දින තුන ලියලා විශේෂත්වය මොකද්ද කියලා බලනවා. එතනදී එයා හොයා ගන්නවා හීන දැකපු දවස් දෙකම පෝය දවස් කියලා. ඒ වගේම ඉස්කරුයි ආද්‍යයි අතුරුදහන් වුණත් ඔක්තෝබර් 6 වෙනි පෝය දවසක. හැබැයි ඊයේ පෝය දවසක් නොවෙන නිසා තමයි එයා ඒ හීනේ දැකලා නැත්තේ. ගෞතම් කියනවා එහෙනම් ඊළඟට එන පෝය දවසේ එහාට ගියා නම් මට හීනේ බලන්න පුළුවන් කියලා. ඒත් පෝය දවස වෙන තව දවස් 10ක් තියෙනවා. මේ ගහනවා එතකන් අපි මොකද්ද කරන්න කියලා. ගෞතම් කියනවා මගේ අනුමානය හරිනම් පෝය දවසට විතරක් ඒ හීනේ පේනවනම් අනිත් පෝය දවස්වල ඒ කාමරේ හිටපු කට්ටියටත් මේ හීනේ පේන්න ඕන. එහෙම පෙන්ලා තිබ්බොත් අපිට එයාල දැකපු දේවලුත් දැනගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ගෞතමයි මාමයි පැරඩයිස් රිසෝට් එකට යනවා. ඒ පෝය දිනයන්වල 118 කාමරේ හිටියේ අයගේ විස්තර ගන්න. මේ අතරේ ගෞතමට කෝල් එකක් එනවා. කෝල් එක ආන්ස කරපුවාම එහා පැත්තෙන් කතා කරන ගෑනු කෙනා කියනවා මම ආද්‍යා කතා කරන්න කියලා. මේ වෙලාවේ ලොකු ලෝරියක් ගෞතම් ළඟේ කාර් එකේ වැදිනවා. ඒත් එක්කම කාර් එක තවත් කාර් එකක වැදිනවා. ඊට පස්සේ කාර් එක පාලනය කරගන්න බැරුව ගිහින් ගහක වැදිනවා. මේ අනතුර හිතාමතාම කරලා තියෙන්නේ අර නන්නාඳුනන කට්ටිය විසින්. ගෞතම්ටයි මාමටයි ටිකක් වෙලා යනකම් මොකද වුනේ කියලා හිතාගන්න බැරුව ඉන්නවා. කෝල් එකකින් කතා කරපු ආද්‍ය ආයෙත් කෝල් කරලා කියනවා මං ගැන තවත් හොයන්න එපා මං හොඳින් ඉන්නවා කියලා. ඊට පස්සේ එයා ෆෝන් එක තියනවා. ගෞතම් ආයෙත් කෝල් කරන්න හැදුවත් කෝල් එක ආන්ස කරන්නේ නැහැ. මේ නිසා ගෞතම් අඳුරන පොලිස් නිලධාරියාට ඒ නම්බර එක යවල ලොකේෂන් එක ට්‍රේස් කරන්න කියනවා. පොලිස් නිලධාරියා ලොකේෂන් එකත් එවනවා. දැන් ගෞතම් මෙහෙම පොලිස් නිලධාරියාගෙන් උදව්වෙන් ඒ ලොකේෂන් එකට යනවා. මෙයාලා යනවත් එක්කම ඒ ලොකේෂන් එක වෙනස් වෙනවා. කොහොම හරි මේ දෙන්නව ඈන් එකක් ළඟට තමයි යන්නේ.
වෑන් එක නවත්තලා බැලුවත් ඇතුලේ ඉන්නේ ළමයි ටිකක්. වෑන් එක ඇතුලේ බිම තිබිලා අර ෆෝන් එක හොයා ගන්නවා. කවුරු හරි කෙනෙක් මෙයාලව නොමග යවලා තියෙනවා. ගෞතම මාමට කියනවා අපිට කවදාවත් ආදියව හම්බ වෙලා නැහැ. එයා කොහොමවත් දැනගන්න විදිහක් නැහැ අපි එයාව හොයනවා කියලා. එහෙම කෝල් කරන්න අවස්ථාවක් තියෙනවා නම් එයා මුලින්ම කෝල් කරන්න යගේ තාත්තට. එහෙම නැත්නම් පොලිසියට. මගේ නම්බර් එක එයා දැන්නෙවත් නැහැ. මේක ආදිය ගැන හොයනවට අකමැති කාගේ හරි වැඩක් වෙන්න ඕන කියලා. මේ අතරේ අපිට පෙන්නන අර කට්ටියගේ ලොක්ක කුලියට මිනි මරණ කෙනෙක්ට කෝල් කරලා ගෞතම්ලා ගැන කියනවා. ඊට පස්සේ ඊළඟ දවසේ ආයෙත් ගෞතමුයි අර දෙන්නයි පැරඩයිස් රිසෝට් එකට එනවා 118 කාමරේ පොය දවස්වල නැවතුණු අයගේ විස්තර ගන්න. එයාලට 3 දිනක් ගැන විස්තර ලැබෙනවා. එතනින් ගෑනු කෙනෙක් රැ ඉන්නේ නැතුව 8යි 5ට විතර කාමරෙන් ගිහිල්ලා තියෙනවා. මේ නිසා මෙයාලා යන්නේ ජදේව් කියන කෙනාගේ ගෙදරට. හැබැයි මේ වෙදියා ගොඩක් දුරක ඉන්නේ කියලා එයාගේ අම්මා කියනවා. එතනින් කිසි දෙයක් දැනගන්න වෙන්නේ නැති නිසා ගෞතම්ලා ඊළඟ කෙනා හම්බ වෙන්න යනවා. චදේව්ගේ ගෙදර අයට ගෞතම්ගේ නම්බර් එක දෙනවා එයා ආවොත් කෝල් කරන්න කියලා. ඊළඟ ගෙදර කෙනා තමයි වයසක 100 කෙනෙක්. එයා මේ වෙද්දි අසනීප තත්ත්වයෙන් තමයි ඉන්නේ. ගෞතම් එන්නේ එයාගේ තව චෙන්නයි වල ඉන්න යාළුවෙක් එක්ක. ගෞතම් මේ 100 ගෙන් 118 කාමරේ ගැන ඇහුවම එයාට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ගෞතම් ආද්‍යාගේ ෆොටෝ එකක් පෙන්නනවා. එතකොට ඒ 100 බය වෙනවා. එයාගේ පුතා ගෞතම්ලට යන්න කියලා කියනවා. හැබැයි 100 මේ දෙන්නට සංඥා කරලා ඉන්න කියලා කියනවා. ඊට පස්සේ එයා දෙයක් පෙන්නනවා. ගෞතම් මෙතන තියෙන සින්දූර් එක අරගෙන රතු පාට දහනවා. එතකොට ඒ 100 ඕ කියලා කියනවා. ඊට පස්සේ ගණ දෙවියන්ගේ පිළිමි පෙන්නලා අලියෝ දෙන්නෙක් ගැන කියනවා. තව ඕම් සලකුණ ගැන කියනවා. හැබැයි මේ දේවල් තුනේ කිසියම් ගැළපීමක් ගෞතම්ට තේරෙන්නේ නැහැ. මේ අතරේ තමයි ගෞතම්ගේ මේගගේ විවාහ චාරිත්‍රයත් පැවැත්වෙන්නේ. මේකෙදි ගෞතම්ගේ අම්මා මේගට මාලයක් දෙනවා. ඒ මාල පෙට්ටිය දැක්කම ගෞතම්ට දෙයක් මතක් වෙනවා. ගෞතම් කෙලින්ම එන්නේ ආද්‍යාගේ ගෙදරට. ආද්‍යාගේ කාමරේ තිබ්බ පෙට්ටියක් ගෞතම් ගන්නවා. වලාදී අර 100 කියපු දේවල් ඒකේ තියෙනවා. අලි දෙන්න පෙට්ටියේ උඩ කොටසේ ඇඳලා තියෙනවා. පෙට්ටිය ඇතුලේ රතු පාට රෙදි කෑල්ලක ආද්‍යා ප්‍රභාවතී කියලා ලියලා තියෙනවා. තව මේක ඇතුලේ තිබිලා ෆොටෝ එකකුත් ගෞතම් හොයා ගන්නවා. ඒ ෆොටෝ එකේ ඉන්නේ ආද්‍යා. තව පොඩි ගැහැණු ළමයෙකුත් ඉස්කෝලේ ඇඳුමෙන් මේ ෆොටෝ එකේ ඉන්නවා. ඒ කවුද කියලා ආද්‍යාගේ තාත්තවත් දන්නේ නැහැ. ඊළඟට ගෞතම් ගෙදර ඇවිල්ලා මේ ෆොටෝ එක කම්පියුටර් එකට අරන් සූම් කරලා බලනවා. එතකොට ඒකේ ගමක නමක් තියෙනවා දන්නාරම් කියලා. මේ නිසා ගෞතම් මාමත් එක්ක දන්නාරම් වලට එනවා. ඊට පස්සේ අර ෆොටෝ එක පෙන්නලා පොඩි ගෑනු ළමයාගේ ඉස්කෝලේ අහගන්නවා. ඊළඟට ගෞතම් මේ ඉස්කෝලේට ගිහිල්ලා ප්‍රින්සිපල්ව මුණ ගැහෙනවා. ඒත් මේ ප්‍රින්සිපල් මෙහෙට ඇවිල්ලා තාම මාස 5ක් විතරයි කියලා කියනවා. ඒ නිසා මෙහි වැඩ කරන මූර්ති කියලා කෙනෙක්ට ප්‍රින්සිපල් කතා කරලා අර ෆොටෝ එක පෙන්නනවා. මූර්ති ආද්‍යව අඳුර ගන්නවා. එයා කියනවා ආද්‍ය තමයි කලින් ප්‍රින්සිපල් හිටිය දවස්වල මෙහි පරිගණක අලුත් වැඩියා කරේ. ඒත් මාස 2යි මෙහි හිටියේ. ආය දැක්කේ නැහැ කියලා. ගෞතම අර ළමයා ගෙනත් අහනවා. එයා ප්‍රභාවතී කියලා මූර්ති කියනවා. එතකොට එතන ඉන්න සර් කෙනෙක් කියනවා ප්‍රභාවතීලා ගමෙන් ගියා නේද කියලා. ඊට පස්සේ ගෞතම්ලා මෙතනින් යනවා. ඊට පස්සේ ගෞතම්ලා යන අතරේ කෝල් එකක් එනවා මූර්තිගෙන්. එයා කියනවා ආද්‍යා ගැන දෙයක් කියන්න තියෙනවා හයිවේ එක ළඟ තියෙන ෂොප් එක ගාවට එන්න කියලා. ඊට පස්සේ ගෞතම්ලා එතෙන්ට ගිහින් බලාගෙන ඉන්නවා. හැබැයි මූර්ති එන්නේ නැහැ. මේ නිසා ගෞතම්ලා එතනින් පිටත් වෙලා යන්න යදි දකිනවා මිනිස්සු ගොඩක් වට වෙලා ඉන්නවා. බලද්දි මූර්ති ඇක්සිඩන්ට් එලා. මේ වෙලාවෙම ගෞතම්ට ගෙදරින් කෝල් එකක් එනවා. ඒ නිසා එයා ගෙදරට එනවා. එයා ඒ දිගේ ඔක්කොම කවුරු හරි අවුස්සලා දාලා. ගෙදර වැඩ කරන කෙනාටත් ඒ අය පහර දීලා. වැඩ කරන කෙනා කියනවා කවුදෝ කට්ටියක් ඇවිල්ලා මටත් ගහලා මොනවදෝ හෙව්වා කියලා. මේ වෙලාවේ අම්මා ගෞතම්ට දෙයක් පෙන්නනවා. ඒ බිත්තියේ ගහලා තියෙන ෆොටෝ එකක්. ඒකේ ලියලා තියෙනවා ඕක නවත්තන්න කියලා. ගෞතම් කියනවා මූර්ති මට තොරතුරක් දෙන්න කලින් එයාවත් මරලා දැම්මා. මිනි මරුමක් දක්වා ආවා කියන්නේ මේක පොඩි දෙයක් නෙවෙයි කියලා. මේ වෙලාවේ පැරඩයිස් රිසෝට් එකේ නැවතිලා හිටපු කෙනෙකුණු ජවේද් එයාගේ ගමන ගිහිල්ලා ආයෙත් ගෙදරට ඇවිල්ලා. ජවේද් ගෞතම්ට කෝල් කරලා කියනවා මාව හම්බ වෙන්න ආව නේද කියලා. ඊට පස්සේ ගෞතම් ආයෙත් යනවා ජවේද්ගේ ගෙදරට. ජවේද්ගෙන් අහනවා එදා පැරඩයිස් රිසෝට් එකේ නැවතුණ දවසේ මොකක් හරි හීනයක් දැක්කද කියලා. ඒ වගේම ගෞතම් අර ආද්‍යාගේ ෆොටෝ එකත් ජවේද්ට පෙන්නනවා. ජවේද් කියනවා එයා කිසිම හීනයක් දැක්කේ නැහැ කියලා. දැන් ගෞතම්ටත් හිතා ගන්න බෑ. මේ වෙලාවේ ගෞතම් දකිනවා ජවේද්ගේ බිරිඳ කොළ වගයක් අතුගාගෙන යනවා. ඒක දැක්ක ගමන් ගෞතම්ට මතක් වෙනවා මේ එයා දැකපු හීනවල එකේ කොටස් තමයි චිත්‍රවලට නඟලා තියෙන්නේ කියලා. ගෞතම් මේ කොළ අහුලගෙන ජවේද්ගෙන් අහනවා මේව ඇඳි කවුද කියලා.
जावेद की नो मगे पुता तमाय ओवा हेमती से मां दीने की ला ओया आला पावल पिटी मद कामरे इदाने व तुने की ला गौतम महानो जावेद ओ की नो एकी आने इदाए ही ने पेलती है ने जावेद टने वे जावेद के पुता ट गौतम में लामे आगे गिही ला आद्या के फोटो एक अप्पे नला हानो में आवा दान नो द की ला एला में ओ की नो इट पास गौतम में चित्रटी कत्ता रगे ने गेदरे एनो एविलार चित्र एकीन एक परीक्षा करनो ए चित्रवेल विविध संकेत टिकक ऐंदला तियनो एतनिन एकक सेमिनेरी पासलक लांछनयक तियनो ए कियान्ने पल्ली पेवत्तन पासल तमय सेमिनेरी पासल कियान्ने गौतम कियनो इस्कर हिटियत सेमिनेरी पासलक तियन पल्लीक नेद अपि आयत गिहिं फादव हम्बवेमु कियला मे वेलावे गौतमट कॉल एकक केनो ए पैराडाइज रिसॉर्ट एकिन एयाला कियनो गौतमट इक्मनट हम्बवेन्न ओने कियला ईट पास गौतम मेहाट एनो होटेल के वेडकरण के ना किए नो हार्ड डिस्क का मैं आके नेक्ट साली वेल्ट दीला है बेवासना उटे वीडियो का बैकअप पिके तीबला हम बोलना किए ला इटे पसे गाउतम में वीडियो का बालनो ये तो कोटा गाउतम दा किनो आ दिया डिके नेक्का ताकरला है आवे इक्काई यानो हार्ड डिस्क का साली वेल्ट विकनो पके ना किए नो मैं आ तमाई मटे साली दीला एक गाते ये आगे नमर असुराम ये आगे कार के पिटी पसे भावना फाउंडेशन किए ला गहला तीनो किए ला गौतम मर वीडियो के तवटिका इसराट बलदी एयादा किनो एस्करुत में वीडियो के इन्नो गौतम डक पुदुमय में देन्नम एकम वीडियो के कोहोमद इन्ने कियला ईट पस्से गौतम भावना फाउंडेशन निके लिपिने होयागिन रसूराम होयागिन यानवा ए वेनकोटात गौतम पराक्कु वेडी मोगद एयादा किनो कौदो कट्टियाक रसूराम पहेरगिन यानवा गौतम उत यालगे पस्सेन पन्नगिन यानवा गौतम लंगट एनवत एक मर कट्टिय रसूराम पालमकिन पल्लेहाट तल्लु करनवा एया एतनम मेरेनवा රසූරාම මැරුවෙත් අර කුලියට මිනි මරණ කෙනා අර කට්ටියක කීමට අනුව ඊට පස්සේ ගෞතම රසූරාම පොලිසියට බාර දීලා ආයෙත් යනවා ෆාදව හම්බ වෙන්න පල්ලියට මේ වෙලාවේ සිස්ට කෙනෙක් ඉන්නවා ගෞතම යාගෙන් අහනවා ෆාද ඉන්නවද කියලා සිස්ට කියනවා ෆාදවයි සෑග්වලට ගියා කියලා ඊට පස්සේ ගෞතම ඉස්කර් ගැන මේ සිස්ටගෙන් අහනවා එයාට පල්ලියෙන් පිට අඳුර නැයි හිටියද කියලා සිස්ට නැහැ කියලා කියනවා ඊට පස්සේ ආද්‍යා කියලා කෙනෙක් ගැන දන්නවද අහනවා සිස්ටර් ටිකක් බය වෙලා වගේ කියනවා මොනෝhari දෙයක් දැනගන්න තියෙනවා නා ෆාදගෙන් අහන්න කියලා ගෞතම හැරිලා යන්න යනවා ඒත් එයාට දෙයක් මතක් වුණා වගේ ආපහු හැරෙනවා ඊට පස්සේ යා මේ සිස්ටර්ගෙන් අහනවා ඔයා නේද එදා ආද්‍යා වගේ ෆෝන් එකකින් කතා කරේ මට කටහඬ හොඳට මතකයි කියලා එතකොට සිස්ටර් හොඳටම බය වෙනවා කොහොමhari ගෞතම එයාගෙන් දැනගන්නවා එදා කෝල් කරලා ආද්‍යා ගැන හොයන්න එපා කියලා කෝල් කරලා තියෙන්නේ මේ සිස්ටර් කියලා ඊට පස්සේ ගෞතම් සිස්ටර්ගෙන් ඇත්ත අහගන්නවා. එයා කියනවා ෆාදර් ඉස්කර් ගැන කියපු හැම දෙයක්ම බොරු. එදා ඔයා ඇවිත් ගියාට පස්සේ ෆාදර් චෙක් කරන්න යන්න සැලසුම් කරා. එයා වයිස් ඇග්වල ඉඳන් හෙට චෙක් කරන්න යනවා. ඊට පස්සේ තමා මට කෝල් කරලා ආද්‍යා වගේ කතා කරන්න කිව්වේ කියලා. දැන් ගෞතම් ෆාදර් හොයාගෙන වයිස් ඇග්වල පල්ලියකට එනවා. එතකොට ෆාදර් බෑග් එකකුත් අරගෙන යන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේ වෙලාවේ ඉස්කරුත් එළියට එනවා. फाद किएन इसकर्व बेरगा सई मंबोरु किवे पड़ी काली इंदा दरुक वगे मंग इसकर्व बलागत्ते मैं इन्नो किला दन गोत ए काटिए इसकर्व मराय किएला मे तेक्म फाद के उलवट अर काटिए वेड़ीतीनो ईट पास इसकर्व अल्लगन दुअगे नेनवा एक दख गौतम इसकर्व तदगिन दुआन पटांगानो गौतम ए आयटद गहल कोहो मारी इसकर्व बेरगे नेनवा ईट पास इसकर अंड अंडा ए हेंगिला इन हेतु गौतम ट किएन इसकर दरंग मे पड़ी इस्कोल गुरुवरिया लमट इंग्रीसी उगानला तेनवा मे इस्कोल आद्या तेनवा परगन कालुतिया करतने दी तमाय इसकर आद्याय अंदुनगिन तीयने आद्या गोडा खुंद निहत मानी के निकनीसा गमे हेमोमत आद्याट गोडा केकतु वेला आद्या इस्कोल लमा एक्त गोडा केकतु मे अतरी प्रभावती के लम्या आद्याट गोडाक लांगवेनवा याट इन अम्म वितर प्रभावती आद्याट गोडाक लांगवेनव आद्या गेदर तिबल हाबून रत्पाट रि कैलत प्रभावती आद्याट दीपु एका कोमहर मे अतर तुरे मे इस्कोले नोमिले वैद्य सायना पवत्तेनव यदा एकटाप वैद्य वेरे केतन इन काट्यात्क वलिय कुदागन इतनी ज्ञानव ईट पास वैद्य सायने डेंगूट प्रतिशक्ति करण एन तक गमे लमयटा मिनसुटा विदिनव एवा गेम इस्कोले लमयटा ए भेति विदगान कियलाकन प्रभावती इंजक्षन गहन भय कियल आद्याम आटी इंजक्षन विदिनव ඊළඟ දවසේ ආද්‍ය ඉස්කෝලේට ගියාම ළමයින්ගෙන් භාගයක්ම ඉස්කෝලේට ඇවිල්ලා නැහැ. ප්‍රභාවතිත් ඇවිල්ලා නැහැ. මේ නිසා එයාව හොයාගෙන ආද්‍ය ප්‍රභාවතිගේ ගෙදරට යනවා. එයාගේ අම්මා කියනවා ප්‍රභාවතියට හොඳටම උණ අරගෙන ඇඳේ නිදාගෙන ඉන්නවා කියලා. ආද්‍ය ගිහින් බලද්දී එයාගේ මූණේ රතු පාට පළු වගේක් දාලා තියෙනවා. ඒව මුළු ඇඟ පුරාම තියෙනවා.
ප්‍රභාවතී කියනවා මුළු ඇඟම පිච්චෙනවා වගේ කියලා. මේ නිසා ආද්‍ය ප්‍රභාවතීත් අරගෙන රෝහලට යනවා. එතකොට එයා දකිනවා බෙහෙත් විතුපු ගොඩාක් ළමයි මේ විදියට රතු පාට පළු දාලා රෝහලට අරගෙන ඇවිල්ලා කියලා. කොහොම නමුත් ගොඩාක් අසාධ්‍ය තත්ත්වයේ හිටිය ප්‍රභාවතී ආද්‍යගේ අතේම අන්තිම හුස්මත් හෙළනවා. ආද්‍යට ලොකු කම්පනයක් මේක. මොකද එයාගේ අතින්මයි එදා අර බෙහෙත විද්දේ. ආද්‍යට තේරිලා තියෙනවා ඒ බෙහෙත විද්දට පස්සේ තමයි මේ ළමයි ඔක්කොටම මෙහෙම වුනේ කියලා. ආද්‍ය ගොඩක් කල්පනා කරනවා. ඊට පස්සේ එයා ඉස්කෝලේට රැම ගිහිල්ලා අර විදපු බෙහෙත්වල කුප්පි පරීක්ෂා කරනවා. ඒ වගේ ලේබලේ එක සමාන වුණත් පොඩි වෙනසක් තියෙනවා. ඊළඟ දවසේ ආද්‍ය ඖෂධ වේදිකාවක හම්බ වෙලා මේ බෝතල් දෙකේ විස්තර අහනවා. එයා කියනවා මේ කුප්පි දෙකේ අන්තර්ගත දෙක සම්පූර්ණයෙන්ම වෙනස්. එකක් ඩෙන්ගු වලට ගන්න එන්නතක්. අනිත් එක මොකද්ද කියලා දන්නේ නැහැ කියලා. මේ වෙලාවේ ආද්‍යට මතක් වෙනවා එදා සායනීය දවසේ එතනින් රණ්ඩු වෙලා ගියපු වෛද්‍යවරයා. ආද්‍ය ඒ වෛද්‍යවරයාට කෝල් කරලා අහනවා එදා සායනීයදී ළමයින්ට දුන්නේ එන්නත ගැන දැනගන්න දෙයක් තියෙනවද කියලා. එතකොට වෛද්‍යවරයා කෙලින්ම අහනවා කී දෙනෙක් මැරුණද කියලා. එයා කලින්ම දැනගෙන ඉඳලා තියෙනවා මේ දේ සිද්ධ වෙනවා කියලා. ඔයා මේ සේරම දැනගෙනද හිටියේ කියලා ආද්‍ය වෛද්‍යවරයාගෙන් අහනවා. ඊට පස්සේ මේ වෛද්‍යවරයා ආද්‍ය හම්බ වෙලා කියනවා එදා සායනීයදී ගහපු එන්නත ජීන් තෙරපි වලදී පාවිච්චි කරන වෛරස් වාහකයක්. ඒ කියන්නේ මිනිස්සෙගේ තියෙන DNA වෙනස් කරන වෛරස් වාහකයක් එන්නතකින් ලබා දෙන එක තමයි ජීන් තෙරපි කියන්නේ. එන්නතකින් ජාන වෙනස් කරන්න පුළුවන් නම් සුවනවන පිළිකා HIV වගේ ලෙඩ රෝගත් සුව කරන්න මේ තාක්ෂණය යොදා ගන්න පුළුවන්. ඒක සාර්ථක වුණොත් අනාගතයේදී ඒ ලෙඩ රෝගවලටත් ගොඩක් බෙහෙත් වර්ග ඕන වෙනවා. ජන විද්‍යාව තමයි අනාගතේ. ලොකු ලොකු සමාගම් වල ඇහැ මේකට යොමු වෙලා තියෙනවා. මොකද ඒකෙන් ලැබෙන ලාභය අතිවිශාලයි. ඔයාලටත් නොදැනීම මේ ගෑනු ළමයින් මැරුණු එන්නත හැදුවේ අලන්ටා සමාගම. මේ වගේ ජාන විකෘති කරන එන්නතකට අවසර ගන්න එක ගොඩාක් අමාරු වැඩක්. ඒක ගොඩාක් රටවල් වල තහනම්. ඒකයි මේ හැම සමාගමක්ම තුන්වෙනි ලෝකේ රටවල් තෝරගන්නේ. ඒව NGO නමින් හරි අරමුදලක් නමින් හරි පෙනී ඉඳලා නීති විරෝධී මූලික පරීක්ෂණ වෙනුවෙන් පොඩි ගැහණු ළමයින්ව කෙලින්ම පාවිච්චි කරනවා. මේක ලොකු පද්ධතියක්. තව දුරටත් වෛද්‍යවරයා ආද්‍යයට කියනවා මාත් පැත්තකට වෙලා හිටියේ මේ ගැන හෙලි කරා නම් මටත් මැරෙන්න වෙන නිසා. ඔයත් කටවහගෙන හිටියොත් ජීවිතේ හරි බේරේ කියලා. හැබැයි ආද්‍ය එහෙම ඉන්න හිතන්නේ නැහැ. එයා ගමේ ගියක් ගයක් ගාන ගිහිල්ලා මැරුණු ළමයින්ගේ විස්තරයි වෛද්‍ය වාර්තායි හොයාගෙන ප්‍රින්සිපල් ළඟට යනවා. ප්‍රින්සිපල් ඒ විස්තර ටික අරගෙන හෙට මේ ගැන හොයලා බලමු කියලා ආද්‍යයට කියනවා. ආද්‍ය ප්‍රින්සිපල්ගේ ගෙදර ඉඳන් එද්දි කෙනෙක් එයාට තර්ජනය කරනවා මේ ගැන තවත් හොයලා තිබොත් මිනිහවත් හොයාගන්න බැරි වෙන්න මරනවා කියලා. මේ අපි කතාව අතරතුර පෙන්නපු ගෞතමව මරන්න හදන කෙනා. ඊළඟ දවසේ උදේම ආද්‍ය ප්‍රින්සිපල්ගේ ගෙදරට යනවා. ඒ ආද්‍යත් ප්‍රින්සිපල්ව කවුරු හරි මරලා දාලා. ඒත් එක්කම ආද්‍ය රාක්‍ය දිහා බලනවා. අර ළමයින්ගේ විස්තර තිබ්බ ෆයිල් එකත් එතන නැහැ. එයාට තේරෙනවා මේක ඒ කට්ටියගේ වැඩක් කියලා. ඊට පස්සේ මේ සේරම නිසා එස්කර ආද්‍යයට කියනවා ගමෙන් යමු කියලා. හැබැයි ආද්‍ය ඒකට කැමති වෙන්නේ නැහැ. වරදකාරි හැංගීමකින් ජීවත් වෙන්න බෑ කියලා එයා එස්කරට කියනවා. මේ නිසා එස්කර් එයා අඳුරන යාළුවෙක්ට කෝල් කරනවා. එයා ලොකු ලොකු සම්බන්ධකම් තියෙන කෙනෙක්. ඒ යාළුවා එස්කර්ට කියනවා මේ ගැන කතා කරන්න පැරඩයිස් රිසෝර්ට් එකට එන්න. එහි අද සමුළුවක් තියෙනවා කියලා. එදාර එස්කරුයි ආද්‍යයි පැරඩයිස් රිසෝර්ට් එකට යනවා. ඊට පස්සේ ආද්‍යව පුටුවක වාඩි කරවලා එස්කර් අර යාළුවව හොයාගෙන යනවා. හැබැයි ඒ යාළුවා ඇවිල්ලා නැහැ. එස්කර් එයාට කෝල් එකක් ගත්තාම වෙන කෙනෙක් කෝල් කරලා කියනවා එයා ඇක්සිඩන්ට් එකක් වෙලා රෝහලේ කියලා. එස්කර් මේ ගැන කියන්න ආද්‍ය දිහා බලද්දි ආද්‍ය පේන්නේ නැහැ. ආද්‍යව හොය හොයා යද්දි එස්කර්ට ඇහෙනවා එයාවත් කට්ටියක් හොයනවා කියලා. අන්තිමට එස්කර් ගෞතම්ට කියනවා එදා රෑ මොනවද කරන්න කියලා හිතාගන්න බැරුව ආද්‍යාවත් එතන දාලා මං බයට පැනලා ආවා කියලා. ඊට පස්සේ ගෞතම් ගෙදර ඇවිල්ලා අනික් අයට කියනවා ටික දවසකින් අඳුරගත්ත ළමයෙක් වෙනුවෙන් ආද්‍ය කොච්චර ලොකු කැපකිරීමක්ද කරලා තියෙන්නේ. මට එයාට ඕන දේ කොහොම හරි කරන්න ඕන කියලා. එතකොට එයාට මතක් වෙනවා අර ළමයා ඇඳපු සංකේතවල රූප. එයා ඒ ටික එක තැනකට තියලා මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලා බලනවා. ගෞතම් කියනවා මේ සංකේත ටික මට හොඳට මතකයි. ඒත් කොහෙද තිබ්බේ කියලා මතක නෑ කියලා. එතකොට එයා දකිනවා ආද්‍යාගේ අතේ බැඳගෙන ඉන්න බ්‍රේස්ලට් එකේ ඒ හැම සංකේතයක්ම තියෙනවා කියලා. ඕම් සලකුණ නෙළුම් මල ඒ ඔක්කොම ඒ බ්‍රේස්ලට් එකේ තියෙනවා. ගෞතම් කියනවා ඒ බ්‍රේස්ලට් එක කොහෙද? ඒක මොකක් හරි දෙයක් තියෙනවා කියලා. මේ වෙලාවේ ගෞතම්ට හිතෙනවා අර හීනේ ආයේ දැක්කනම් කියලා. හැබැයි පෝය වෙන තව දවස් තියෙනවා. මේ වෙලාවේ තමයි එයාට මතක් වෙන්නේ අර වෛද්‍යවරයාව. එයා ගෞතම්ට කිව්වා ඒ හීනේ ආයේ බලන්න ඕන නම් ක්‍රමයක් තියෙනවා කියලා. මේ නිසා ගෞතම් මේ වෛද්‍යවරයාව හොයාගෙන යනවා. ගෞතම් මේ ඔක්කොම විස්තර වෛද්‍යවරයාට කියලා අහනවා ඒ හීනේ ආපෝ බලන්න පුළුවන්ද කියලා. එයා කියනවා ඕ පුළුවන්. ඒකට කියන්නේ ලොසිඩ් ඩ්‍රීමින් කියලා. නින්දයි අවදි වී සිටීමයි අතර සිටින අවස්ථාව තමයි ඒ.
සරලවම කියනවා නම් ඔයාගේ ශරීරෙ නිදියදී ඔයාගේ මනස හීනෙත් එක්ක අවදියෙන් ඉන්නවා. ඔයා බලාගෙන ඉන්නවා වගේ හීනෙ සිදුවන දේවල් දකින්න අහන්න පුළුවන්. හැබැයි ලුසිඩ් ඩ්‍රීමින් වලට යන එකට වඩා අවදානම් ඒක ඇතුළේ විනාඩි 10කට වඩා ඉන්න එක. ගෞතම කියනවා මං ලෑස්තියි කියලා. ඊට පස්සේ මෙතනදී එකපාරක් වයි දෙවරයා ගෞතමව ඒක පරීක්ෂා කරන්න ඕන නිසා ලුසිඩ් ඩ්‍රීමින් එකට එයා යවනවා. ඇහැරෙන්න ඕන වෙලාවෙදී అలාම් එකක් වදිනවා. එතෙන්දී ගෞතම ඇහැරෙන්න ඕන. මේක මෙතනින් ටෙස්ට් කරලා ඊළඟට ගෞතම පැරඩයිස් රිසෝට් එකට යන්න පිටත් වෙනවා. මේ අතරතුරේ තර කට්ටිය ගෞතමව මරන්න පස්සෙන් එනවා. එයා රිසෝට් එකේ 118 කාමරේට එද්දී අර කුලියට මිනි මරණ කෙනා ගෞතමට වෙඩිල්ලක් තියෙනවා. හැබැයි ඒක ගෞතමගේ අතට තමයි වැදෙන්නේ. කොහොම හරි මේ නිසා එයාගේ පැත්තට දුවගෙන යද්දී ගෞතමීත් එක්ක මෙතනට ඇවිල්ලා අර කෙනාට ගහලා බිම බිම දානවා. ඊට පස්සේ එයා කාමරයට ගිහිල්ලා වෛද්‍යවරයා දීපු ලුසිඩ් ඩ්‍රීමින් වලට පාවිච්චි කරන එන්නතක් විද ගන්නවා. ඊට පස්සේ විනාඩි 10කට ලාම් එක තියලා එයා නිින්දට යනවා. දැන් එයාට අර හීනේ පේන්න පටන් ගන්නවා. එයාත් ඒ හීනෙම කොටසක් විදියට තමයි දැන් ඉන්නේ. ගෞතම මෙන්නේ අර සමුලෝ දවසට. එයා දකිනව ආද්‍යාර පුටුවේ ඉඳගෙන ඉන්නවා. එස්කර් එයාගේ යාළුවට කෝල් කරනවා. මේක දිහා බලාගෙන ඉන්න ගෞතමට ඇහෙනවා එයාත් ඒ දවසේ එතනටම ආපු වෙලේ කෝල් කරපු එක. එතකොට එස්කර් කතා කරපු යාළුව තමයි ගෞතමව මෙහාට එවලා තියෙන්නේ එස්කර්ට උදව් කරන්න. හැබැයි ඒ යාළුව ඇක්සිඩන්ට් වුණ නිසා ගෞතම මාපව හැරිලා ගිහිල්ලා තියෙනවා. එයා නැවතුණා නම් සමහර විට ආදියව බේර ගන්න තිබ්බා. ටික වෙලාවකින් රසූරාම් කියන කෙනා ඇවිත් ආද්‍යාට කතා කරන්න ඕන කියලා එක් කරගෙන යනවා. ගෞතමොත් පස්සෙන් යනවා. ආද්‍යාව එක් කරගෙන යන්නේ අර 118 කාමරේට. ඇතුළට ගියාම අර කට්ටියම ඇතුළේ ඉන්නවා. මෙයා තමයි අලන්ට ජාන පරීක්ෂණ සමාගමේ ලොක්කා. අනිත් අය එයාගේ ගෝලියෝ. මේ කට්ටිය තමයි මෙච්චර දවසක් ගෞතමව මරන්න පස්සෙන් ආවේ. ලොක්කා ආද්‍ය ළඟට ඇවිල්ලා කියනවා ඔයා විනාශ කරන්න හැදුවේ මගේ හීනේ. මං ඒ වෙනුවෙන් ලොකු මුදලක් යට කරලා තියෙනවා. මේ විස්තරේ එළියට ගියොත් අපි ඔක්කොටම හිරේට යන්න තමයි වෙන්නේ. හැමදේම ලස්සනට කිරීගෙන යද්දී ඔයා ඇවිල්ලා සේරම අවුල් කළා. ඒකට ඔයාට විඳවන්න වෙයි. ආද්‍ය කියනවා මං මැරෙන්න බය නෑ සර්. හැබැයි මගේ එකම ඉල්ලීම තමයි පොඩි ළමයිව මේකට ගාව ගන්න එපා කියලා. මේ මිනිස්සයා කියනවා බෙහෙත් වෙළඳපොළට එන්න කලින් ගොඩක් පරීක්ෂණ කරන්න ඕනේ. ඒවට මිනිස්සුන්ව පාවිච්චි කළා තමයි අත්හදා බලන්නේ. ගිය මාසෙ ඩෙන්ගු නිසා මිනිස්සු 40ක් මරුණා කීව නේද? ඒ ඩෙන්ගු නිසා නෙවෙයි. ඒකත් මගේ පරීක්ෂණේ කොටසක්. අන්තිමට ලොක්කා කියනවා ආද්‍යාව ඉවරයක් කරලා දාන්න. කිසිම සාක්ෂියක් ඉතුරු කරන්න එපා කියලා. ආද්‍ය කියන ඔයා මාව මැරුවත් ඔයා කරන වැරද්ද නවත්තන්න ඕන කියන මගේ සිතුවිල්ල මරන්න බෑ. ඒක මේවට සැරිසරමින් තියේ කියලා. ඊට පස්සේ අර කට්ටිය එකතු වෙලා ආද්‍යව මරලා දානවා. එයාට ගොඩාක් වද දෙනවා. ඊට පස්සේ මේ කට්ටිය ආද්‍යව ඇදගෙන ගිහිල්ලා හොටෙල් එකේම කෙළවරක වලලලා දානවා. මේ අතරේ అలාම් එකත් එක්ක ගෞතම මෙහැරෙනවා. ඊට පස්සේ ගෞතම කෙලින්ම එන්නේ ආද්‍යාව වල්ලපු තැනට. හැබැයි මේ වෙද්දි එතන පොළවට ගල් අල්ලලා විලකුත් හදලා තියෙනවා. ඊළඟට පෙන්නනවා මේ තැන පොලිසියෙන් හාරනවා. එතකොට ආද්‍යාගේ මාස 8ක් පරණ ඇටකටු ටික විතරක් එතන ඉතිරි වෙලා තියෙනවා. ගෞතම්ට ගොඩාක් දුක හිතෙනවා. මේගත් අඬනවා. ගෞතම් දකිනවා ආද්‍යාගේ බ්‍රේස්ලට් ටික එයාගේ අතේ තියෙනවා. පොලිස් නිලධාරියෙක්ට කියලා ගෞතම් මේක ගන්නවා. ඒකේ අර සංකේත ටික ඔක්කොම තියෙනවා. සංකේතයක් ඇතුළේ තිබිලා පෙන් එකක් ගෞතම හොයා ගන්නවා. ඒකේ එයා හොයාගත්ත හැම විස්තරයක්ම දාලා තියෙනවා. ඒකෙන් ගෞතම මේ ඔක්කොම ආදියටයි පොලිසියටයි හෙළි කරනවා. අර හැමෝම අත්අඩංගුවට ගන්නවා. ජාන තාක්ෂණ සමාගමත් තහනම් කරනවා. ඒකේ ලොක්කා ඔළුවට වෙඩි තියාගෙන මැරෙනවා. අන්තිමට ඊළඟ පෝය දවසේ ගෞතමට හීනයක් පේනවා. ඒ ආද්‍ය එයා ගෞතමට හිනා වෙලා නැති වෙලා යනවා. එයාගේ ආත්මයට සැනසීමක් ලැබුණා වගේ. එතනින් මේ කතාව ඉවර වෙනවා. මිනිස්සු හැමෝටම ජීවත් වෙන අයිතියක් තියෙනවා. කාටවත් බෑ තාක්ෂණයේ ප්‍රයෝජනෙ වෙනුවෙන් තවත් කෙනෙකුගේ ජීවිතයකට හානියක් කරන්න. ඉතින් ෆිල්ම් එක ලස්සනයි නම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. අපි තවත් මේ වගේ ලස්සන ෆිල්ම් එකකින් හම්බ වෙමු.